නිරුෂගේ ගායන ගැන මම මුලින්ම විමසනවා නෙළු අධිකාරි මහත්මියනි. නිරුෂි බොහොම ලස්සනයි අද. ඒ වගේම නිරුෂි බොහොම දක්ෂ يعني දක්ෂතා තියෙන වොයිස් එකක් වාට තියෙන. බොහොම හොඳ ටැලන්ට් එකක් තියෙනවා. ඒ වගේම වොයිස් එකත් හරි ලස්සනයි. සමහර තැන් තව ටිකක් ස්මූත් කරන්න ඕන තැන් තිබුණා. ඊට අමතරව මේක තරංගයක් නිසා ශ්‍රුති ගැටලුවක් තිබුණු බව මම කියන්න ඕන. මේක සජීවී ගායනයක් නිසා නිරුෂි අද ලොකු තරංගයක් තියෙනවා. ඔයාගේ දක්ෂතාවය අපිට ගැටලුවක් නෑ. හැබැයි අපි බලන්න ඕන අද දවසේ තරඟ කරුවන් අතර ඔයාට කොයි විදිහද ලැබෙන තැන කියලා. ඒකෙන් තීරණය වෙන්නේ ඔයා අදක්ෂයි කියලා. අපි ඔබට සුබපතනවා. තීක්ෂණ අනුරාධ මහත්මිය. ඔව් ඇත්තටම මේ නිරුෂි තාරුකා අද ලස්සන්ට ඇවිල්ලා තියෙන තාරුකාවක් වගේ. මම හිතන්නේ නෙළු අධිකාරි මහත්මිය කියපු කතාවට මමත් එකඟ වෙනවා. මොකද හේතුව ඇත්තටම මම ඔබගේ ගායනය ගොඩක් රසවින්දා. මම ගොඩක් ආස කරන ගීතයක් නිසා වෙන්. ඔයාගේ එන්ඩින්ග්ස් එහෙම හරි ලස්සනයි. ගොඩාක් ලස්සන හැබැයි සමහර තැන්වල දැන් ඉතාලම හොඳට රසවින්දගෙන ඉන්නකොට චූටි පොඩි ෆ්ලැට් එකක් ඇහෙනවා. අන්න ඒ වගේ දේවල් ගැන සැලකිලිමත් වෙන්න. මොකද හේතුව තරංගේ ඉන්නේ ඉතාලම දැවැන්තේම කට්ටියක්. හැමෝම ඉන්නේ. ඉතින් ඒකින්ද හැමෝටම කියන පිච් ගැන වැඩිපුර බලන්න කියලා. ඉතින් මං දැක්කේ ඔබගේ අඩුව විතරයි. ඉතින් ඔබට සුබ ප්‍රාර්ථනා කරනවා. ඉදිරි අනාගතයේ ජයග්‍රහණය කරන්න ලැබේවා කියලා. හේෂාන් ගමගේ මාත්‍ය. නිරුෂිට තියෙන වොයිස් කලයකත් එක්ක නිරුෂිට තව මොඩර්නයිස් වෙන්න ඕන. ඔය ඇඳන් ඉන්න මට මතකයි ඔයා කලින් ආපු විදිය. දැන් ඔයා මොඩර්නයිස් වෙලා තියෙනවා කියලා මට මොඩර්න් වෙලා තියෙනවා කියලා මට පේනවා. ඒ වගේම වොයිස් එකත් තව මොඩර්න් වෙන්න ඕනේ. මේ සූක්ෂම තැන් වලට යන්න ඕනේ. එතකොට පිච් එක සම්බන්ධව මට මතකයි ඔබට පිචින් සම්බන්ධ හොඳ නොලෙජ් එකක් තියෙනවා. එතකොට මේක හරි ඩිපෙන්ඩ්. ඒ කියන්නේ අයිමත් ඔය සින්දුව ගායනා කරන්න කිව්වොත් එහෙම සමහරකට අයිමත් හොඳ වෙන්නත් පුළුවන් නරක වෙන්නත් පුළුවන්. නමුත් එතන ඉන්නේ නැතුව හැමතිස්සෙම නිශ්චිත ඒකකයක් කරහා, ඒ කියන්නේ නිශ්චිත ස්ථානයක් කරහා මනස ඒකාග්‍රතාවයට පත් කරගත්තොත් ඔයාලට පුළුවන් තව ඉස්සරහට යන්න. ජය වේවා. නිරුෂි සුබ පතන ඔබට අවසන් 12 දින අතරට යන්න ශක්තිය ලැබෙන්න කියලා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.